හෙලෝ, අදත් අපි කතා කරන්න යන්නේ සොෆ්ට් එකක් ගැන. අද කතා කරන සොෆ්ට් එක තමයි රූෆොස් කියන්නේ. අපි එක භාවිතා කරනවා බූටබල් පෙන් ඩ්‍රයිවයක් හදාගන්න. අපි මුලින්ම ෆයර්ෆොක්ස් එක ඕපන් කරගෙන අපි රූෆොස් එක ඩවුන්ලෝඩ් කරමු. ඒකට මෙතන ගානවා රූෆොස් ඩවුන්ලෝඩ් කියලා ගහලා එන්ටර් කරනවා. හරි, ඊට පස්සේ මේ මුලින්ම තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එකට යනවා. රයිට්, මේක තමයි රූෆොස් ඔෆිෂියල් වෙබ්සයිට් එක. මේක පල්ලෙහාට යද්දි මෙතන තියෙනවා රූෆොස් ලේටස්ම වර්ෂන් එක. අපි ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒක MB 1.1ක් වගේ තමයි තියෙන්නේ. අපි ෆයිල් එක සේව් කරගන්නවා. හරි, අපි ඩවුන්ලෝඩ් වෙච්ච තැනට යනවා. හරි, මේ තියෙන්නේ රූෆොස් කියන සොෆ්ට්වෙයාර් එක. අපි මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්නවා. හරි, අපිට රූෆොස් සොෆ්ට්වෙයාර් එක මේ වගේ ඕපන් වෙනවා. අපි මේකේ මුලින්ම මෙතනින් පෙන් ඩ්‍රයිවර් තෝරලා දෙන්නවා. අපි තාම පෙන් එකක් මේකට කනෙක්ට් කරලා නැහැ. දැන් අපි අපේ ලැප් එකට පෙන් එකක් කනෙක්ට් කරගන්නවා. රයිට්, අපිට මෙතන දැන් පෙන් එකක් පෙන්වනවා. අපි පෙන් එකක් කනෙක්ට් කරගත්තා. අපි ඒ පෙන් එක ඕපන් කරලා බලමු. රයිට්, මේ තමයි ඒ පෙන් එක. ඒ පෙන් එකේ මොකවත් නැහැ. හරි, දැන් අපි යමු ආයෙත් අපේ සොෆ්ට්වෙයාර් එකට. එතකොට මෙතනින් අපි පෙන් එක තෝරලා දෙනවා. අපි බූට් කරන්න යන ඊට පස්සේ ඊළඟට තියෙනවා මෙතෙන් අපිට තෝරලා දෙන්න ඕනේ. අපි අර කලින් වීඩියෝ එක කතා කරපු විදියට ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒක ඩවුන්ලෝඩ් කරගෙන මෙතනින් අපි ඒක සිලෙක්ට් කරලා දෙන්න ඕනේ. සිලෙක්ට් කියන එක ක්ලික් කරලා මේ වගේ ෆයිල් එකකට එනවා. මෙතන අපි ඩවුන්ලෝඩ් කරගත්ත iOS ෆයිල් එක දින අපි ඒක සිලෙක්ට් කරලා ඕපන් ක්ලික් කරනවා. එතකොට ඒ iOS ෆයිල් එක මෙතෙන් ඇඩ් වෙනවා. ඊළඟට අපි යනවා මේ, හරි, අපි ඊළඟට යනවා මේ පාටිෂන් ස්කීම් කියන එකට. මෙතන තියෙනවා GBD තියෙනවා MBR තියෙනවා. මෙතන තියෙන්නේ අපේ කම්පියුටරේ ෆර්ම්වෙයා වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ ෆර්ම්වෙයා පරණ එකයි අලුත්. පරණ එක තමයි BIOS කියන්නේ. ඊට පස්සේ ආපු එක තමයි UEFI කියන්නේ. හරි, අපි පරණ කම්පියුටර් නම් තියෙන්නේ. අපි ඒකට MBR ස්කීම් එක තෝරලා දෙනවා. එතකොට මෙතන BIOS or UEFI CSM කියලා වැටෙනවා. මෙතන GPT තෝරලා දුන්නාම UEFI නන් CSM කියලා වැටෙනවා. අපි මෙතෙන්ද අපේ ෆර්ම්වෙයාක BIOS ඉඳ අපි MBR තෝරලා දෙනවා. ඊට පස්සේ අපි මෙතන වොලියුම් එකේ නම දෙන්න ඕනේ. අපි මේ Windows 10 bootable pen drive එකක් හදාගන්න නිසා මම Win 10 කියලා දෙනවා. හරි, ඊළඟට මෙතන මේ default තියෙන ෆයිල් සිස්ටම් එක NTFS තියන්න. හරි, ඊළඟට අපි මෙතන මේ start button එක click කරනවා. එතකොට අපිට warning එකක් එනවා අපේ pen එකේ තියෙන සියලුම දේවල් format වෙනවා කියලා. හරි, අපි ඒකට okay දෙනවා. හරි, ඊට පස්සේ මේක කම්ප්ලීට් වෙන්න ටික වෙලාවක් යනවා. හරි, අපි ඊට පස්සේ මෙතනින් ක්ලෝස් දෙනවා. ඒකල අපි this PC ගිහිල්ලා බලනවා. හරි, අපි this PC ඕපන් කරගෙන බලමු. හරි, අපි සාර්ථකව බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හදාගෙන තියෙනවා. අපි මේක ඕපන් කරගෙන බලමු. හරි, Windows 10 setup ෆයිල් එක තියෙනවා. අනිත් ෆයිලුත් හැම එකක්ම තියෙනවා. හරි, අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.